Alors, mais mal hier à ce matin. Garou, niyojakata naayaka tumani. Palumema obathumata stuti banta wenawa. Me vivadayata sahabhagi wenna avasthawa uda karadima pilibandawa. Mam visheshayen avadana yomu karanne garu niyojakata naayaka tumani. Ape rate jathika arakshawa sambandhayen matu wee thibena karunu kipayak. Onama rajyayakata onama ratakata e rate jathika arakshawa suvisheshi washayen wedagath wenawa. Namut ada garu niyojakata naayaka tumani apata dakina siddha wela thibenne me rate jathika arakshawa tahawuru wima pilibanda sadaka walata wada e athin sidu wena yam yam bindawetim pilibandawa. Ma prathamayenma sandahan kala yutui iye wana wita gintota pradeshiye athi wi thibena siddhiya visheshayenma ithama samanya siddhiyak paadaka karagena සිංහල මුස්ලිම් ජනතාව අතර විශාල ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි විවිධ කටකතා පැතිර යනවා. අපි මේ රටේ සිංහල සහ මුස්ලිම් සියලු දෙනාගෙන් ඉල්ලා හිටනවා ජාතිවාදී ආවේගකාරී විනාශකාරී ව්‍යාපෘතියකට තුඩු දෙන කිසිවක් සිදු කරන්න එපා කියලා. නමුත් මේවා පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක නියෝජ්‍ය කතානායකතුමනි හොයන්න ඕන. මේ ගැටුම් ස්වභාවිකවම ඇති වෙන සිද්ධින්ද සැලසුම් සහගතව 83 කළු ජූලිය නිර්මාණය කළා වගේ දැනට සාකච්ඡා වෙමින් තිබෙන මාතෘකා යටපත් කරන්න ජන අවධානය වෙනතකට යොමු කරන්න පත්‍රවල මුල් පිටුවේ ශීර්ෂ පාට දැන් යන ශීර්ෂ පාට වෙනුවට වෙන ශීර්ෂ පාටයක් ගන්න දැන් මේ දවස්වල නම් යන්නේ ශීර්ෂ පාට ෆුට් නෝට් කල්ලිය ගැන කෝප් කමිටුවේ ඉඳගෙන අර්ජුන ඇලෝසියස් එක්ක දුරකටනින් උකුළු උකුළු මුකුළු කරපු ෆුට් නෝට් මන්ත්‍රීවරු ගැන තමයි මේ දවස්වල පත්‍රවල යන්නේ රූප සටහන් ඇඳලා පින්තූරක් දාලා මම දැක්ක එක පින්තූරයක ඒ දුරකටන ඇමතුම් හුමාරු වෙච්ච විදිය රූප සටහන් වලින් පෙන්නනවා ඒ මාතෘකා යට කරලා ඒ වෙනුවට මේ රටේ වෙන මාතෘකා ගේන්න ඕන නම් ආන් එකට මේ මේ ඇති කරන ජාතිවාදී ක්‍රියාදාමයේ ඉවහල් වෙන්න පුළුවන් ඉන්සා මේක පිටිපස්සින්නේ කවුද කියලා හොයන්න මං කියන්නේ නැහැ වජිරාභේ වර්ධන මහත්තයා සම්බන්ධයි කියලා මං එහෙම හීනකින්වත් කියන්නේ නැහැ මේ රටේ ජන අවධානය කොහෙටද මේ අරගෙන යන්නේ අග්‍රාමාත්‍යවරයා සඳුදට බැඳුම් කර කොමිසමට ගේනවා ඒ අතරේ හැද දින්තොට ගිනි ගන්නවා ෆුට් නෝට් කල්ලියගේ දුරකථන සංවාද ඔක්කොම එළියට එනවා කෝප් කෝප් වාර්තාවට ඒගොල්ලෝ එකඟුණාද එකඟුනේ නැහැ ෆුට් නෝට් දැම්මා ඒවට එකඟ නැහැ කියලා කිව්වා ඒව එළියට එනවා එතකොට ගින්තොට ගිනි ගන්නවා මේ අතර තියෙන අන්තර් සම්බන්ධය හොයාගන්න බැරි නම් Tamanta අවාසිදායක තත්වයකට මුහුණ දෙන්න මේ රටේ ජාතිවාදී ගිනි අවුල වුණා නම් 83 කළු ජූලියට් කරේත් ඕක එමගින් තමයි මේ රට විශාල දිග්ගැස්සුණු විපතකට ඇදලා දැම්මේ අදත් වෙන විදියකට කරගෙන යන්නේ මේක ඒ ආණ්ඩුවේ ඒ ඒ ඒ එක කල්ලියක ඕනකමට උඩ ගෙඩි දෙන උදවිය ඉන්නවා හැම පැත්තෙම ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ජාතික ආරක්ෂාව කියන්නේ මිනිසුන්ගේ ආරක්ෂාව කිසිම කෙනෙකුට බෑ තවත් කෙනෙකුව කපලා කොටලා මරලා දාන්න තවත් කෙනෙකුගේ දේපල විනාශ කරන්න ගිනි තියන්න එහෙම බලයක් මිනිස්සු අතට ගන්නේ නැහැ ඒක පිටිපස්සේ කිසියම් බලවත් හස්තයක් නැත්තම් ඒ බලවත් හස්තය කවුද කියන එක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ කරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ විතරක් නෙමෙයි තමුනාන්සල මේ රට බාර ගන්නකොට බාරගත්තේ සාමකාමී රටක් යුද්ධයක් නොතිබිච්ච රටක් සාමකාමී වාතාවරණයේ තහවුරු වෙච්ච රටක් නමුත් අද මොකද වෙලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලොකු තල් ගහක් වුණා ටික ටික කෑවොත් කාලා ඉවර කරන්න පුළුවන් කියලා දෙමළ ප්‍රස්තාපිරුලක් තියෙනවා දැන් මේ රටේ ජාතික ආරක්ෂාව ටික ටික තමුන්වාන්සල කරනවා ටික ටික කරනවා බුද්ධ්‍යංශයේ හැන් හිරගත කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි නාවික හමුදාවේ නැගෙනහිර පළාතේ හිටපු බුද්ධ්‍යංශ නිලධාරියා මගේ මතකය අනුව සුමිත් එතුමාගේ බිරිඳගේ මව ඊයේ පෙරේද ලිඳට පැනලා මැරුණා මොකද හේතුව යුද්ධ තිබිච්ච කාලෙත් බිරිඳගේ ඒ කියන්නේ ඒ අම්මට පේන්නේ තමන්ගේ දුවගේ මහත්තයා යුද්ධ තිබ්බ කාලේ ගෙදර ආවෙත් නැහැ තාම හරියට හදලා ඉවර කරපු නැති කබල් ගෙදරක ජීවත් වෙන්නේ චෝදනාව තමයි දරුවන් පැහැරගෙන ගිහිල්ලා කප්පම් ගත්තා කියන්නේ කප්පම් ගත්තනම් අඩු ගන්න මේ මිනිස්සුගේ ගේවත් හැදලා තියෙන්න ඕනේ තාම තීන්නේ කපරාරු නොකරපු ගේක ජීවත් වෙන්නේ ඒ බිරිඳයි බිරිඳගේ අම්මයි
දරුවෝ ටිකක් බලාගෙන පඩි රහිත ඒගොල්ලෝ පඩිත් නතර කරලා අන්තිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අන්තිමට මොකද කරේ බිරිඳගේ අම්මා? බිරිඳගේ අම්මා ලිඳට පැන්නා මේ මානසික පීඩණය ඉවස ගන්න බැරුව අද සිද්ධ වෙලා තියෙන යුද හමුදා බුද්ධයන්ස පවුල්වල ඥාතීන්ට ලිඳට පැනලා මැරෙන්න තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. එහෙන් මේ රටේ රහස් පොලිසියට දෙතියාගෙන හිටියා මැලේසියාවේදී අත්අඩංගුවට ගත්තු කොටින්ගේ ගුවන් ප්‍රහාරක බලඇණියේ දෙවෙනියා එයාව නඩු නොදමා එළියට දැම්මා. අපේ ආණ්ඩුව කාලේ ගත්තේ පහුගිය දවස්වල නඩු නොදමා එළියට දැම්මා. කොටින්ගේ ගුවන් ප්‍රහාරක බලඇණියේ දෙවෙනියට තියෙන එහෙම තත්ත්වයක්. හැබැයි මේ රටේ හමුදා බුද්ධියන්ස නාවුක හමුදා යුද හමුදා තමුන්නාන්සලාද බොරු චෝදනා දාලා රහස් පොලිසියේ ශානි අබේ වික්‍රමද කවුද? ඕන අපත වැඩකට කරගහන අජූත නිලධාරියෙක්. ආන් උන්නහල දාලා ඒ දඩේම කරගෙන යනවා ඉතාම නින්දිත විදියට. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බුද්ධියන්සවලට ගහනවයි කියන්නේ යුද හමුදා ඔත්තු සේවා දුර්වල කරනවයි කියන්නේ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමක් නෙවෙයිද? මෙතන අද වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂව කොහොම හරි හිරේට දාගන්න ඕන, හිරේට දාගන්න පොටක් පාද ගන්න ඕන, ඒ පොට පාද ගන්න හමුදා බුද්ධියන්සෙන් චෝදනා දාලා ගන්න ඕන, අරගෙන ගෝඨාභය ඕඩර් එක දුන්නා කියලා කිව්වොත් තමුන්නාන්සට අපි ඉඩ දෙනවා කියලා කියනවා. ඕක තමයි ශානිගේ මෙහෙයුම. GR කියන අකුරු දෙක කිව්වොත් අපි උඹලව එළියට දෙන්නම්. උඹලා කියපල්ලා මේක GR කලේ කියලා. මෙන්න මේ පාදඩ මෙහෙයුම යන්නේ GR ද MR ද මොනාර ද නෙමෙයි මෙතන වැදගත්. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු මිනිස්සු, මරණ බිය නැති කරපු මිනිස්සු, මේ රටේ සාමකාමී වාතාවරණය දීපු මිනිස්සු, කොළඹ බෝම්බ වලින් පිපිරෙන එක නතර කරපු මිනිස්සු, අපේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරලා දීපු මිනිස්සු, ඒ මිනිස්සුව පන්න ගිහිලා දඩයන් කරලා හිරේ දාලා සතුටක් ලබනවා නම් කිසියම් ආණ්ඩුවක් එහෙම ආණ්ඩුවක් මොකටද? එහෙම ආණ්ඩුවක් මොකටද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා අද ජීවත් වෙලා ඉන්නේ මේ මිනිස්සු හින්දා, මම මගේ පරණල රැකිලා තියෙන මේ මිනිස්සු හින්දා, මෙතන ඉන්න මේ සභාවේ ගරු මන්ත්‍රීතුමාලා රැකිලා ඉන්නේ මේ මිනිස්සු හින්දා. එහෙම මිනිස්සුන්වද මේ දඩයන් කරන්නේ? මොකද්ද මේ රට යුද්ධයක් ඉවර කළ සාමයක් හැදිලා අවුරුදු 3-4ක් කනකොට අංශක 180කින් අනිත් පැත්ත ඇරිලා අපේ හමුදාව කියන්නේ අපරාධකාරයෝය කියන දෘෂ්ටියෙන් හමුදාව දිහා බලන්න පුළුවන් වෙන්නේ කොහොමද? එහෙම කොහෙද වෙලා තියෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හමුදාව පක්ෂයකටයිද නැහැ, ආණ්ඩුවකටයිද නැහැ, ඒක රාජ්‍ය හමුදාව. ඒක රාජ්‍ය හමුදාව. මහින්ද රාජපක්ෂගේ කොන්ත්‍රාත් කරේ නැහැ හමුදාව. අද සිරිසේන ජනාධිපතිතුමාගේ කොන්ත්‍රාත් කරන්නේ නැහැ හමුදාව. ඒක ජාතික ආරක්ෂාව සලසන රාජ්‍ය හමුදාව. පාලකයා කවුරු වුණත්. ඒ නිසා එවන් හමුදාවක් පිළිබඳව මේ දෘෂ්ටි කෝණයෙන් අපි බලන්න ඕනේ. තමුන්නාන්සේ දකින්නේ නැති එක්සත් ජාතික සංවිධානයේ ප්‍රධාන නිලධාරිය පහුගිය දවස් වල ආවා යුද අපරාධ ගැන හොයන්න දැනුත් ඇවිල්ලා ඉන්නවා කණ්ඩායමක්. ඒ ආපු නිලධාරියා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. යුද අපරාධ චෝදනා තියෙන ඕනම හමුදා නිලධාරියෙකුට එරෙහිව ශ්‍රී ලංකාව තුල හෝ ඉන් පිටත අනිවාර්යෙන් පරීක්ෂණ කරනවා අධිකරණ ක්‍රියාදාමයේ වෙරවයි කිව්වා. කවුරු කොහොම කිව්වත් ඔහු කිව්වා ඒක ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කළේ නැහැ එහෙම බෑ කියලා. දැනටමත් ජෙනරල් ජගත් ජයසූරියට විරුද්ධව බ්‍රසීලියාවේ උසාවියක නඩු පවරලා මංගල සමරවීර හිටපු විදේශ ඇමතිවරයා ගිහිල්ලා අස්සම් කරා පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ ප්‍රඥාප්තියට ඒ ප්‍රඥාප්තිය නීතිය බවට පත් කරන පනත මේ පාර්ලිමේන්තුවට ආවා. මං හිතන්නේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත ඒ පනත තවමත් සම්මත කරගන්න බැරි වෙලා තියෙනවා. අනාගතයේ සම්මත කරගනින්ද නැද්ද අපි දන්නේ නැහැ. ඒ පනත සම්මත කරගන්න ඉඩ නොදීම ගැන අපි එතුමාට කෘතවේදී වෙනවා. ඒ පනත මේ රටේ මූලික නීතියට ආවොත් දැනටමත් ප්‍රඥාප්තියට අසංක ඉවරයි. ඒ ප්‍රඥාප්තියට බැඳිච්ච ඕනම රටක උසාවියක පුළුවන් අසත්‍ය චෝදනාවක් පැමිණිලා ගොනු කරන්න අධිකරණයට. ඒ රටෙන් ඉල්ලුවත් මේ ඒ චෝදනාවලත් හමුදා නිලධාරීන් අත්අඩංගුවටගෙන බාර දෙන්න කියලා ආණ්ඩුව මොක වුණත් අපි බාර දෙන්න බැඳිලා ඉන්නවා. ඒ ගැටේ තමයි ගැහුවේ ඇමරිකා එක්සත් ජනපදයේවත් ඒ ප්‍රඥාප්තියට අසං කළා නැහැ. ඒ ගැටේ තමයි ගැහුවේ තමන්ගේ රාජ්‍යයේ හමුදාවේ උගුරු දණ්ඩ මිරිකලා හරි බලේ ඉන්න පුළුවන් නම් කියලා හිතන විදේශ ඇමතිවරයෙක්. එයාට ඒ ඇමති පුටුව තියෙනවා නම් මට මොකෝ හමුදාවට මොකෝ වුණාම කියලා හිතන නරුම මානසිකත්වයක් තියෙන කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට අපි පක්ෂ මොකෝ වුණත් අපේ අදහස් අතර තියෙන පරස්පරය මොකෝ වුණත් අපිට හදවතක් තියෙන්න ඕනේ. රටක් ජාතියක් පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. මත වෙනස්කම් තියෙන්න පුළුවන් සියදහස් ගණන්. හැබැයි මේ පොළොව ගැන ආදරයක් තියෙන්න ඕනේ. ජාත්‍යන්තරව පුළුවන් නම් මේ පොළොව ගැට ගහන්න අපේ හමුදාව බිල්ලටද ප්‍රඥාප්ති වලට අත්සන් කරන්න මිනිහෙකුට පෑනක් කරන් අත්සන් කරන්න පුළුවන් නම් ඒ අත මොකද්ද? ඒ අත අයිති මිනිහා මොකෙද්ද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
මේ බරපතල හිරකිරීම අද මේ රටේ ආරක්ෂක අංශ කොටු කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි, දැන් උතුරේ ආවකල්ලි කියයි, ආවකල්ලියෙන් කැපුම් කාපු කල්ලි කියයි. අද මොකද උතුරේ වෙලා තියෙන්නේ? උතුරේ සාමාන්‍ය දෙමළ මේ TNA මන්ත්‍රීවරුන්ගේ කාලා වැඩක් නැහැ. ඒගොල්ලෝ දේශපාලන කොන්ත්‍රාත්කාරයෝ ටිකක්. සාමාන්‍ය දෙමළ මිනිහෙක්ගෙන් ඇහුවොත් කියයි, අද එයා ඉන්නේ බියෙන්. මැර කල්ලි අතට ඒ ප්‍රදේශවල බලය ගිහිල්ලා පොලිසිය දුරුමුක වෙලා, පොලිසිය ආයුධයක් අරන් එළියට බහින්නේ නැහැ. පරීක්ෂණයක් කරන්න ගියාම කුරු බැනුන් අහගෙන පොලිසියට එන්න වෙනවා. අද පොලිසිය නෝන්ජල් පොලිසියක් බවට පත් වෙලා ඉවරයි උතුරු පළාතේ. උතුරු පළාතේ පොලිස් නිලධාරීන්ට ඔය තව ටික දවසක් එනකොට TNA මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි නිකම් මිනිස්සුන්ට සැලුට් ගහන්න වෙනවා. එතෙන්ට මුළු නීතිය ක්‍රියාත්මක කිරීම පල්ලෙහාට වට්ටලා ඉවරයි. හමුදා කඳවුරු ඉවත් කරන්නේ උද්ඝෝෂණ හින්දා. ඉරණමඩුව හමුදා කඳවුර ඉවත් කරා පෙට්‍රෝල් අර්බුදේ තියෙන වෙලාවේ අර්ජුන රණතුංග මහත්තයෝ ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඒ අස්සේ ඉරණමඩුව හමුදා කඳවුර අයින් කරගත්තා. කවුරුත් බලන් හිටියේ ෂෙඩ් එක දිහා. ඉරණමඩුව කඳවුර ගලවනවා. යුද හමුදා කඳවුරක් ගැලවීම හෝ ඇති කිරීම ඒක යුද උපාය මාර්ගයකට අනුකූලව තීරණය වෙන්න ඕනේ. කාගේවත් බලකෑපෑම් හින්දා, කාගේවත් විරෝධතා හින්දා එහෙම නැති හෝමාගම මිනිස්සුත් යන්න ඕන. හෝමාගම තියෙන හමුදා කඳවුර ගලවපල්ලයි කියලා කියන්නේ. පනාකොඩේ මිනිස්සුත් යන්න ඕනේ ඒක ගලවපල්ලයි කියන්නේ. අර ඔක්කොම බුලට් ටික විනාශ වෙච්ච තැන. මේක මේ මොකද්ද මේ කරන්නේ? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ජාතික ආරක්ෂාවත් එක්ක මේ කරන පාපන්දු කෙලිය වහම නවත්විය යුතුයි. රට සිරිසේන ජනාධිපතිතුමා භාරයේ තියයි, තව ජනාධිපතිතුමෙක් ඊළඟටේ, තව කෙනෙක්ගේ. මේ රට අපි කාටත් ඉතුරු වෙන්න ඕනා. මේ පොළොව අපි ආරක්ෂා කර දෙන්න ඕනා. මේ රටේ නීතිය හා විධානය ක්‍රියාත්මක කිරීමේ බලය දුර්වල කරන්න බෑ. අද ඒකයි වෙන්නේ. මම කියන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි, 2013 සිංගප්පූරුවේදී මුණ ගැහුණා. මම මේ කියන්නේ ටැමිල් නෙට් වෙබ් අඩවිය තිබිච්ච වාර්තාව. ඕන කෙනෙකුට ටැමිල් නෙට් එකට ගිහලා මේක හොයාගන්න පුළුවන්. ටැමිල් නෙට් වෙබ් අඩවිය තියෙනවා. ගෝලීය දෙමළ සංසදය ඩෑස්පෝරාවේ ඒ අය මුණ ගැහුණා. දකුණු අප්‍රිකාවේ සහ යුරෝපා රටවල් දෙකක අනුග්‍රාහකත්වයේ යටතේ 2013 සිංගප්පූරුවේදී කවුද? මංගල සමරවීර මහත්මයා, සුමන්තිරන් මන්ත්‍රීතුමා, ඊළඟට කවුද මේ ජයම්පති වික්‍රමරත්න මහත්තයා, ඊළඟට තමිල් මාරම් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කුලපතිතුමා, මේ අය හම්බ වුණා කියලා. හම්බ වෙලා ඒක කියනවා මංගල සමරවීර රාජපක්ෂ රෙජීමේ පළවා හරින අපෙන් හිඟන්නෙක් වගේ උපකාර ඉල්ලා හිටියා. හිඟන්නෙක් වගේ එහෙම කියලා තියෙනවා. ඒකෙදි ප්‍රතිපත්ති 10කට එකඟ වුණා. ඒ 10ට යටත්ව රාජපක්ෂ රෙජීමේ එලවන්න අපි එකඟ වුණා. 10 මොකක්ද? 10 පළවෙනි එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලේබලය කුමක් වුවත් ස්වයංපාලනයේ ලැබෙන අන්දමේ විවස්ථා සංශෝධනයක් සිදු විය යුතුය. අන්න ප්‍රතිපත්ති 10න් ඒකලෝ කියන්නේ සිංගප්පූරු පොලිසිය. ඒ ප්‍රතිපත්ති 10න් පළවෙනි එක හමුදා කඳවුරු ඉවත් කිරීමත් ඒ ප්‍රතිපත්ති 10න් එකක්. බුද්ධියංශ දඩයමත් ඒ ප්‍රතිපත්ති 10න් එකක්. සිංගප්පූරුවේ 2013 ඒ අපත එකඟතාවයට ඇවිල්ලා තමයි මංගල සමරවීරල මේ කරන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස් අතර සමගිය වැඩෙන්න ඕන, සහජීවනයේ වැඩෙන්න ඕන. අපි තුන්ගොල්ලම එකම අම්මගේ දරුවාගේ මේ රටේ ජීවත් වෙන්න ඕන. හැබැයි ඒක කරන්න බෑ එක එක ජන ජාතිවාදී බලකල්ලි වලට බලතල බෙදලා දීලා, පාලන බලය දීලා. ඒකෙන් වෙන්නේ තියෙන සමගිය, තියෙන සංහිඳියාව නැති වෙන එක. අන්තවාදයට උඩගෙඩි දීලා ඒක කරන්න බෑ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මං ඉතා ඕනෑකමින් ඒ බව තමුන්වහන්සේට මතක් කරන්න ඕන. අද දැන් ආරක්ෂක හමුදාව හැම පැත්තෙන්ම කොටු වෙලා තින්නේ තමන්ට එරෙහි වෙන ක්‍රියාදාමයන් වලට. මම ඔබතුමාට පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් අපේ ආණ්ඩුව පැවතිච්ච කාලේ විදේශ රටක පුහුණුවකට ගියාම හමුදා නිලධාරියෙක් නාවික හමුදාවේ, යුද හමුදාවේ, ගුවන් හමුදාවේ වෙන්න පුළුවන්. ඒ පුහුණුවකට ගියොත් සාමාන්‍යයෙන් ඩොලර් 30,000ක පමණ දීමනාවක් ඔහුට හම්බුණා. අද ඒක ඩොලර් 2000ට වඩා අඩු කරලා තියෙනවා. ඉතින් ඩොලර් 2000ක වඩා තුන්චි දීමනාව බවට ඒක කොට කරලා පටු කරලා තියෙනවා. හමුදා නිලධාරියෙක් විදේශ පුහුණුවකට ගිහිල්ලා වෙනදා ඩොලර් 30,000ක ආණ්ඩුවෙන් ලැබිච්ච එකට දැන් 20,000 හම්බෙන්නේ. කොහොමද ඒ පුහුණුව ඔහු කරන්නේ? අතින් වියදම් කරගෙනද? ඔහු ඒ පුහුණුව ලබන්නේ රාජ්‍යයට සේවය කරන්න නෙවෙයිද? එතකොට හමුදා ඒ තිබිච්ච දේවල් කප්පාදු කරනවා. මම තව එකක් කියන්නම්. ආරක්ෂක ඇමතුමා හැටියට ජනාධිපතිතුමා මේ සභාවේ ඉන්නවා. ජනාධිපතිතුමනි, යුද හමුදා සෙසු නිලයන්ගේ
විවාහක සලාක දීමනාව කප්පාදු කරනවා. ඔබතුමා දන්නගෙනද නොදැනද මන් දන්නේ නැහැ, යුද හමුදා සෙසු නිලයන්ගේ විවාහක සලාක දීමනාව කප්පාදු කරනවා. දැනට යුද හමුදාවේ සෙසු නිලයන්ට විවාහක අයට මාසිකව රුපියල් 15000ක් දෙනවා. දිනකට රුපියල් 492.85ක්. ඒ මුදල දෙන්නේ එම මුදල කඳවුරෙන් ආහාර ලබා නොගන්න අයට පමණක් දෙනවා. ඒ නිසා ගොඩාක් යුද හමුදාවේ විවාහක නිල සෙසු නිලයන්ට මේ මුදල ලැබෙනවා, සාමාන්‍ය මාසිකට 15000ක් විතර. දැන් හැබැයි 2017 11 එක දින, 2017 10 25 දින යුද හමුදා කඳවුර පනාගොඩ පිහිටි වැටුප්පා ලේකණක් දැස මණ්ඩලයේ පැවති සාකච්ඡාවෙන් පස්සේ දැන් උපදෙස් දීලා තියෙනවා ඒ 15000 දීමනාව නතර කරන්න. කනවනම් කෑම්ප එකෙන් කන්න කියන්නේ. දැන් ඒ 15000 සෙසු නිලයන්ගෙන් කපනවා. කපන තීරණය කළා තියෙනවා. ඉතින් මේ විදියට ආරක්ෂක හමුදාවට 15000ක ආහාර දීමනාවක් දුන්නම විවාහක නිලධාරියෙකු ඒක පවු නෑ. ඒ මිනිස්සු කරපු සේවය හැටියට තව ගාණක් දෙන්න පුළුවන් නම් දෙන්න ඕන. දීපු දෙයක් උදුර ගන්න එක නෙවෙයි කරන්න ඕනේ. තව මොන හරි දෙන්න පුළුවන් දෙයක් තියෙනවද මේ මිනිස්සුන්ට නැගිටින්න කියලා බලන්න ඕනේ. හැබැයි සෙසු නිලයන්ගේ විවාහක මිනිස්සුන්ට දෙන ආහාර සදා දෙන 15000ක් කප්පාදු කරගෙන යනවා. දැන් හමුදාවට එහෙම කප්පාදු කරනවා. හමුදාවන් වල ඒ විදියට කප්පාදු කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් බලන්න, නමුත් විශාල වෙන ව්‍යාපෘති නම් ආරක්ෂක හමුදා ඇතුළේ යනවා. දැන් මම දැක්ක Sunday Times පුවත්පතේ තිබුණා නාමික හමුදාවට නැවක් ගන්න යනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දන්න විදියට නම් ඒ නාමික හමුදාවට ඒ නැව ගැනීම සම්බන්ධයෙන් කමිටු තුනක් දැම්මා. පළමු කමිටුව රිය ඇඩ්මිරල් වැහත්තෑගේ. ඒ කමිටුවෙන් ප්‍රතික්ෂේප කළා. මේක Sunday Times පුවත්පතේ තියෙනවා 2017 සැප්තැම්බර් 24. එතකොට මේ ඒ වැත්තෑව මහත්තයාගේ රිය ඇඩ්මිරල්ගේ කමිටුවෙන් ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ දෙවෙනි කමිටුව දැම්මා SS රණසිංහ කමාන්ඩර් නේවි, නේවි කමාන්ඩර් දැන් ඉන්න. ඊළඟට දැම්මා රොසයිරෝ කමිටුව, දැන් ඉන්න චීෆ් ඔෆ් ස්ටාෆ්. ඒ තුනෙන්ම මේක ප්‍රතික්ෂේප වුණා. ඒ කමිටු තුනෙන්ම ප්‍රතික්ෂේප වුණා. හැබැයි කැබිනට් අනුමැතියෙන් මේ නැවක් ගන්න යනවා. දැන් මම කියන්නේ ආරක්ෂක හමුදාවල විවාහකයට දෙන 15000 දීමනාව මෙහෙන් කප්පාදු කරනවා. අරෙන් කමිටු තුනකින් ප්‍රතික්ෂේප කරපු නැවක් මේක මීටර් 120ක් දිගයි රුසියාවෙන්. දැන් මේක ගන්නෙන් ඩොලර් මිලියන් 158කට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රුසියාවත් එක්ක තිබුණ ණය ගනුදෙනුක ඉතුරු වෙච්ච මුදල ඩොලර් මිලියන් 135ක. ඉතින් 135ට වඩා වැඩි ගානකට තමයි මේ නැව ගන්න යන්නේ. හිටපු නාවික හමුදාපති, දැන් ඉන්න හමුදා මණ්ඩලික ප්‍රධානී, ඒ කමිටු උනුත් මේක ප්‍රතික්ෂේප වුණා. මෙයා කිව්වා ඒකම නම් අන්තිමට මොකද උනේ? දැන් ওই සින්නයියා කියලා හිටියන හිටපු නාවික හමුදාපතිතුමා මාසයක් දෙකක් හිටියා, එතුමත් මේක ප්‍රතික්ෂේප කළා. එතකොට ඒ හැමෝම ප්‍රතික්ෂේප කරන නැවක් මොකටද අපි ගන්නෙ? මොකක් මොන දෙයකටද ගන්නෙ? කල්පනා කරලා බලන්න. අද අපේ රටේ 2016 දී ඉන්දියාවත් එක්ක, ඒ වගේම චීනෙත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඉන්දියාවෙන් නැව් දෙකකුත්, චීනෙන් එක නැවකුත්. ඒ නැව් අලුතෙන්ම අපේ නාවික හමුදා අවශ්‍යතා අනුව සකස් කරන නැව්. ඒ නැව් දැන් ලැබෙමින් පවතිනවා. ඉන්දියාවෙ එක නැවක් ලැබුණා, චීන නැවත් තව ලැබෙමින් පවතිනවා. අපේ නාවික හමුදාවට අද මහා සාගර සටනක් නැහැ, දේශ සීමා සටනක් නැහැ. එතකොට මේ එහෙම තියෙද්දි දැන් අර ඔක්කොම නැව් හම්බෙන්නේ ඩොලර් මිලියන් 70, ඩොලර් මිලියන් 70කට එක නැවක වටිනාකම. දැන් මේක ඩොලර් මිලියන් 153යි. එතකොට දැන් මම කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉන්දියාවෙන් චීනෙන් 2016 අත්සන් කරපු නැව් එක නැවක් ඩොලර් මිලියන් 70ක් පමණ වෙන්නේ. මේක ඩොලර් මිලියන් 158ක්. ඉතින් මම කියන්නේ මේ රටේ ආරක්ෂක හමුදාවල එහෙන් අර ආහාර දීමනාව කප්පාදු වෙනකොට, විදේශ රටක පුහුණුව ලබනකොට, එතන ඩොලර් 30000ක් හම්බෙච්ච එක ඩොලර් 2000ට බහිනකොට, ඒ කප්පාදු කිරීම වෙන අතරේ මේ රටේ අනවශ්‍ය දේවල් වලට වීදම් කරන්න සාධාරණ අයිතියක් තියෙනවද අපිට? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට හිතෙන්නේ මේක පුදුම දිට්ඨ ධම්ම වේදිනිය කර්මයක් මේ වෙලා තියෙන්නේ. හොරු වල්ලනෝ කියාගෙන ආව අයියල ටික දැන් ඉන්නවා බැඳුම් කරෙන් කකුල කටේ දාගෙන නැට්ටේ ඉඳන් ගොම දුරගත නැමතුන් අලෝසියස් එක්ක හොඳට හින අලෝසියස් එක මෙහි පොතකුල් ලිව්වා අපේ සුජීව මන්ත්‍රීතුමා. අනේ මන් දන්නේ ඇඳුම් දැන් ගතේ තියෙනවද කියලා පොතකුත් ලිව්වා නැත්ත ඇත්ත නැත්ත කියලා බැඳුම් කර ගනුදිනුවේ. ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා බැඳුම් කර කොමිසම දාපු එක ගැන. හැබැයි ජනාධිපතිතුමනි, මේ වැඩේ මේක මේ සාමාන්‍ය මිනිහෙක් කරා නම් කොමිසම් නැහැ, කෙලින්ම උසාවි, කෙලින්ම හිරේ, පොදු දේපළ පනත යටතේ. එහෙම නැත්තම්
මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඕවාගේ එකට තමයි මුලින්ම කොටු වෙන්නේ. කමන්නෑ ඉතින් එහෙම එකක් නැති එකේ මෙහෙම එකක් තියෙන එකට. දැන් බලන්න කල්පනා කරලා. නියම රොබරි කල්ලියක්නේ. රටේ ආරක්ෂාවක් ගැන හිතනවද? මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානයේ වෙච්ච බැඳු මහ බැංකුවට වැඩේ දෙන්න පුළුවන් අයියලට. ඇවිල්ලා දවස් 20යි. දින 100න් අලුත් රටක්. දින 100න් මහ බැංකුව සුද්දායි දින 20න්. දින 20න් මහ බැංකුව සුද්දායි. ඉතින් මේ රොබරි පාලල ටිකකට නෙමෙයි බලය අරගෙන දීලා තින්නේ. ඒ අයියලා ටික වෙන මොනවත් කරන්නේ නැහනේ. දෙයි හාමුදුරුවනේ වෙනදා දූෂණයක් ගැන චෝදනාවක් ආවේ මොනා හරි වැඩක් කරපු එකකින් හොරා කෑවා කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් සංවර්ධන ව්‍යාපෘතියක් එහෙම නැත්නම් වෙනත් මිලදී ගැනීමක් දැන් මේක එහෙම නෙවෙයිනේ ආදායම එන්නේ හොරා කාලා තියෙන්නේ බැඳුම් කරන ණය කියන්නේ ආදායම ආදායම එන්නේ හොරා කාලා තියෙන්නේ ඒකෙන් පොලි අනුපාතය ඉහළ ගියේ නැද්ද අද මේ රටේ ව්‍යාපාරිකයට බැංකුවලට වැඩි පොලියට ණය ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ හින්දා නෙවෙයිද පොලි අනුපාතය ඉහළ ගියා මිනිසුන්ට ආර්ථිකයේ පවත්වගෙන යන්න බැරි කරා ලක්ෂ්මන් යාපා අමාත්‍යතුමාම කුවා මේකෙන් වෙලා තියෙන පාඩුව ට්‍රිලියනයකට වැඩි කියලා ට්‍රිලියනයකට වැඩි විජේදාස රාජපක්ෂ තමුන්නාන්සලගේ හිටපු අමාත්‍යතුමා මන්ත්‍රීතුමාම කිව්වා මුළු ලෝක ඉතිහාසයේම වෙච්ච ලොකුම හොරකම දෙරණ 360න් කිව්වා ලොකුම හොරකම මේ බඳුන් කර හොරකම කියලා අපි නෙවෙයි කියන්නේ ඉතින් මේ අද අතේ මාට්ටු බඩුත් එක්ක මාට්ටු කියනන්නේ වට බඩුත් එක්ක මාට්ටු එක්කෙනේ කරන් තියෙන කෝල් 258ක් ඒකේ තියෙන Viber කීයද WhatsApp කීයද SMS කීයද call කීයද රූප සටහන් නැතුව පේනවා call 258ක් Aloysius එක call 258ක් කරා මොනවද කරේ මම දැක්ක රංජන රාමනායක මන්ත්‍රීතුමාද කොහෙද කියලා තිබුණා මේ ඔක්කොම ඉල්ලාස් වෙන්න ඕනි කියලා ඒ කට්ටිය විතරක් නෙවෙයි දැන් ඇත්තටම මේ ආණ්ඩුවම ඉල්ලාස් වෙන්න ඕනේ අගමැතිතුමාත් ඉල්ලාස් වෙන්න ඕනේ අගමැතිතුමා ඉල්ලාස් වුණයි කියන්නේ ආණ්ඩුවම ඉල්ලාස් වුණා තමයි මෙහෙම අතේ මාට්ටු වෙච්ච මෙහෙම රොබරියක් බඩුත් එක්ක හොරු මාට්ටු වෙච්ච මෙහෙම රොබරියක් එහෙම රොබරියකට නායකත්වය දීපු අගමැති කෙනෙක් එක මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න පුළුවන්ද ෆුට් නෝට් කල්ලියත් අගමැතිතුමා කියන හින්දානේ ඔය කරුමෙට කරගහන්න නැත්තේ දැන් බලන්නකෝ රවි මහත්තයාට මොකද්ද අපාර්ට්මන්ට් බිල්ඩින් එකක් කරන් දෙන්න ඇලෝසියස් සල්ලි දුන්නයි කියලා ඒකත් එළියුණා දැන් මේ කෝල් 258 අරන් ඇලෝසියස් එක හුරතල් වෙච්ච අයට මොනව අරන් දීලා ඇද්ද මම දැක්ක ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා නම් දෙපාරයි කතා කරලා තිනේ එතුමා ඒක විවෘතව කිව්වා මගෙන් මෙහෙම ඉල්ලීමක් කළා මම ඒකට එකගුණේ නැ ඒ ඒ ඒ ඇමතුම් දෙකයි කියලා එතුමා කියූප එක ඇත්ත වෙන්නේ නැති නැත්නම් ඇමතුම් දෙකට වඩා වැඩි වෙනවා එතුමා එකගතාවයකට ගියා නම් මම හිතන්නේ දෙකට වඩා වැඩි වෙනවා දෙකෙන් අතර වෙන්නේ ග්‍රීන් ලයිට් එකක් නැති හින්දා වෙන්නේ නැති ග්‍රීන් ලයිට් දීපු අයට තමයි 258යි 315යි 165යි SMS 1000යි Viber 60යි WhatsApp 30යි මේ හෙන්න බඩු ටික මං කියන්නේ දැන් මේ ඔය තනතුරු දරන්න මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය ඔය තනතුරු දරන්න මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය අතේ මාට්ටු වෙච්ච හොරකමක් ආයි අමුතුවෙන් ඔප්පු කරන්න කාරණා නැහැ අතේ මාට්ටු මං දන්නවා තමන්ගේ ආත්මගරුත්වය ගැන හිතන මන්ත්‍රීතුමාලට අද මුහුණ දෙන්න බෑ අජිත් පී පෙරේර මන්ත්‍රීතුමා එහෙම කෙනෙක්ද නැද්ද කියලා මං දන්නේ නැහැ හැබැයි අද එතුමගේ කටහඬේ අර වෙනද තිබෙන සරගතිය තිබ්බේ නැහැ හරි නියුණු තැම්පත් අජිත් පී පෙරේරා කෙනෙක් අද මම දැක්කේ බොහොම හිමින් කතා කරේ වෙනද තියෙනවා අර මේ රාජපක්ෂ ගාගෙන එනවා කෑ ගහගෙන අනේ මුකුත් නැහැ හරි හික්මීමක් තිබ්බා එතුමගේ එතුමගේ බොහොම හොඳ හික්මීමක් තිබ්බා ඒ තමයි මේ ඇති වී තිබෙන විපර්යාසය ඒ නිසා මේ ටයිකෝඩ් ගහගත්තු මහත්යලා ලැජ්ජයි ටයිකෝඩ් ගහගත්තු මහත්තුරු මේ කරපු හොරකම මුළු ආර්ථිකයටම බලපෑවා ඒ කාලේ කිව්වා මහවැලියෙන් අහවලා හොරා කෑවයි කියලා හැබැයි ඒක මුළු ආර්ථිකයටම බලපෑවේ නැහැ අපි දන්නේ කෑවද නැද්ද කියලා මං කියන්නේ එහෙම තමයි කිව්වේ අතුල මුදලි මහත්යයා නැවෝලින් කෑවයි කිව්වා කණ්ඩ ඇති නැති කෑවද නැද්ද මං දන්නේ නැහැ හැබැයි මුළු ආර්ථිකයටම ඒව බලපෑවේ නැහැ මේ හොරකම කියන්නේ මුළු ආර්ථිකයටම බලපෑවා. අද තමුන්නාන්සලට මිනිස්සු බයිනවා නම් ජීවන වියදම වැඩි, බදු බර වැඩි, ණය බර වැඩි කියලා බයිනවා නම් ඒ ඔක්කොටම මූලික හේතුව වෙන මොකක්වත් නෙවෙයි. බලයට ඇවිල්ලා දින 20න් දීපු මේ රොබරිය. එක රොබරියක් නෙවෙයි රොබරි වැලක් ගියා. පළවෙනි රොබරිය, දෙවෙනි රොබරිය බඳුන් කර ගනුදුරු කීපයක් වුණා. ඒ නිසා අර්ජුන මහේන්ද්‍ර මහත්තයා සිංගප්පූරුවෙන් ආනයනය කරා. රට 100ක් නෙවෙයි. ඇලෝසියස් බෑනා ඉන්නවා
ප්‍රාථමික නිකුතුවක් කරන සමාගමක මාමායි බෑනයි මේකට හොඳට පවිරු පාසානම් පැවැත්වුවා, සැලසුම ගැහුවා, ප්ලෑන් එක ඇන්දා. අනිත් මෙහි පළවෙනි වතාවට ඉතිහාසයේ මහ බැංකුව අගමැතිගේ විෂයපතයට යටත් කළා. හැමදාම මුදල් ඇමති යටතේ තියෙන මහ බැංකුව රවි කරුණානායක මහත්තයා මුදල් ඇමති හැටියටත් මහා බැංකුවට ගිහිල්ලා මේකේ සාකච්ඡා පැවැත්වුවා. මොනික් සමරවික්‍රම මහත්තයා, කබීර් හෂීම් මහත්තයා මේගොල්ලෝ මහා බැංකුවට ගිහිල්ලා මේ ගැන කතා කළා. ඊට පස්සේ තමයි බැඳුම් කර නිකුතුව වුණේ. ඉතිහාසයේ පළවෙනි වතාවට බැඳුම් කර නිකුතුව වෙන කාමරයට මහා බැංකුව අධිපතිවරයා ආවා. වෙනද කවදාකවත් මහා බැංකුව අධිපතිවරයෙක් ඒ ගනුදෙනු වෙන ආයතනයේ ස්ථානයට ගිහිල්ලා නැහැ. පළවෙනි වතාවට ආවා. මෙන්න මෙන්න නියම ටයිකෝට් ගේම්. මේ තමයි ටයිකෝට් රොබරි පාලලා. මේ තමයි කුරුඳු වත්තේ රොබරි. මෙච්චර කාල මේ රටේ ජනතාව දැකලා තිබ්බේ නැහැ කුරුඳු වත්තේ රොබරි. මෙන්න නියම කුරුඳු වත්තේ රොබරි. රුවන් විජේවර්ධන අපේ නියෝජ්‍යමතුමා ඉන්නවා. එතුමානම් වැදගත් මහත්තයෙක්. අපි එතුමාට නම් එහෙම චෝදනාවක් කරන්නේ නැහැ. එතුමා වැදගත් මහත්තයෙක්. හැබැයි දෙයි හාමුදුරුවනේ, ඔබතුමාට උනත් දැන් දෙකක් එළියට බහිනකොට අමුතු විචිකිච්ඡාවක් එනවා. ඔබතුමාට ඒක දැනෙනවා. දැනෙන්න ඕන. නාඩි වැඩ කරනවා නම් දැනෙන්න ඕන. නාඩි නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ස්නායු පද්ධතිය සියුම් ස්නායු සියල්ල හරියට පවතිනවා නම් අනිවාර්යෙන් දැනෙන්න ඕන. එනිසා මේ 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 තත්ත්වයට තෙමුණාන්සලට මේ තනතුරු දරන්න අයිතියක් නැහැ. සදාචාරාත්මක අයිතියක් නැහැ. එනිසා අපි කියන්නේ එහෙන් ජාතික ආරක්ෂාව දුර්වල වෙනවා, බිඳ වැටෙනවා, හමුදාවන් ආරක්ෂක හමුදාවන් මානසිකව පස්සට තල්ලු කළ දාලා තියෙනවා, යුද හමුදා බුද්ධියංශ හිරගත කළ තියෙනවා. මෙහෙන් අර පැත්තෙන් හොරකම මුළු මහත් ජාතියේම ආර්ථික ඉදිරි ගමන ආපස්සට දාලා හොරකමේ මුළු රටම ගිලගෙන තියෙනවා. ඒ නිසා මෙහෙම මේ රටට ඉදිරියට යන්න බෑ. මේ රටට ඉදිරියට යන්න නම් මේ ගමනේ වෙනසක් වෙන්න ඕනේ. ගමනේ වෙනසක් වෙන්න ඕනේ. ඒ ගමන වෙනසක් කරන්න බැරි නම් ඒ වෙනස කරන්න බැරි සියලු දෙනාට මේ පාපයට වග කියන්න වෙනවා. මේ විදියට මේ රටට මේ විදියට මේ රට අරගෙන යන්න බෑ. සිංගප්පූරුවේදී එකඟ වෙච්ච දේවල් කරන්න නෙවෙයි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ. මේක විවස්ථා සම්පාදක මණ්ඩලයක් කරලා විවස්ථාවක් හදන්න යන්නේ ජාතික ආරක්ෂාව රකින්න නෙවෙයි. අතුරු වාර්තා බාවා මෙවු මණ්ඩලෙන්. ඒ අතුරු වාර්තාවේ තියෙන්නේ මොනවද? අධ්‍යාපන විෂය පළාත් සභාවට, උසස් අධ්‍යාපනය පළාත් සභාවට, සෞඛ්‍ය පළාත් සභාවට, කෘෂිකර්මය පළාත් සභාවට සමගාමී ලැයිස්තුව නැහැ. මුළු බලතල ප්‍රමාණයම දෙනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නත් කතා කරනවා. ඉඩම් බලය දෙනවා, පොලිස් බලය දෙනවා, පරමාධිපත්‍ය බලය නියෝජනය කරන බලයක් දෙනවා. දැන් පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ විධායක ජනාධිපතිතුමයි මේ පාර්ලිමේන්තුවේ 225 විතරයි. ඒක පළාත් සභාවට නියෝජනය කරන්න දුන්නා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පරමාධිපත්‍ය බලය කියන එකට ඇතුළත් වෙනවා විධායක ව්‍යවස්ථාදායක අධිකරණ සහ මැතිවරණ පැවැත්වීම වැනි බලතල පහක්. ස්පාඤ්ඤේ කැටලෝනියා ප්‍රාන්තයටත් පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්න දුන්නා. පොලිස් බලයක් දුන්නා. පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්න දීම විසින් මොකද උනේ? ජනමත විචාරණයක් තිබ්බ මැදම රජයේ එකගතාවෙන් තොරව. ජනමත විචාරණය තියලා 90% වෙන්වීමට කැමතියි කියලා පෙන්නවා. ස්පාඤ්ඤ හමුදාව ගියා ජනමත විචාරණය නවත්තන්න. පොලිසිය ඉඩ දුන්නේ නැහැ. පොලිසිය කැටලෝනියා ප්‍රාන්ත බලධාරියාගේ අන ක්‍රියාත්මක කළා. ජනමත විචාරණෙන් තිබ්බා. වෙන් වෙනකොට වෙන් වෙන්නේ පොතේ විදියට නෙවෙයි. කැටලෝනියා විවස්ථාවේ තියෙනවා බෙදී වෙන් වී යා නොහැක කියලා. ඒ වචනවලට පණ එන්නේ නැහැ වෙන් වෙන වෙලාවට. ස්පාඤ්ඤය කියන්නේ යුරෝපා රටක් හන්දා කැටලෝනියාව වැඩි දෙන පිළි අරගෙන නැහැ. හැබැයි මෙතන කැඩලා යනකොට පිළිගන්න නෝර්වේ රට ඇතුළු ඕන තරම් යුරෝපා රටවල් ඉන්නවා බලාගෙන කට අරගෙන. ඒ නිසා ඒ විපත්ත කරා මේ රට විවස්ථාවෙන් ඒ විපත කරා ගෙනිච්චොත් මේ රටේ ජාතික ආරක්ෂාවක් ඉතුරු වෙන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ මොන මත වෙනස්කම් තිබුණත් අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා පොළොන්නරුවේ ග්‍රාමීය ප්‍රදේශයක ඉපදුණු හැදුණු වැඩුණු නායකයෙක් හැටියට. අර ඇයි ඇයි ඕගොල්ලන්ගේ ජනාධිපතිතුමාට එහෙම කියනකොට මොකද්ද ඕගොල්ලෝ තියෙන අමාරුව? ඇයි ඕගොල්ලෝ කැමති නැද්ද එහෙම කියනවට? ඕලා කැමති නැද්ද ඕගොල්ලෝගේ ජනාධිපතිතුමාට එහෙම කියනවට? නෑ. ඒ කියන්නේ ඕගොල්ලෝගේ ජනාධිපතිතුමාට එහෙම කියනකොට ඕගොල්ලෝ කැමති නැද්ද? මහත්යෝ, කුරුඳුවත්තේ ලන්සි පැපල් වලට වඩා පොළොන්නරුවේ බණ්ඩක් හොඳයි. කුරුඳුවත්තේ ලන්සි පැපල් ගෙඩියට වඩා සන්තෝෂ නම් මහත්යෝ හිනා වෙන්න කෑ ගහන්න තිබුණා. දැන් ජනාධිපතිතුමාට තේරෙනවානේ එතුමා ගැන අපි පොඩි හරි දෙයක් කියනකොට කලබල වෙන්නේ කවුද කියලා. කලබල වෙන්නේ ඇයි කියලා මම කියාගෙන ආපු දෙය, ඔබතුමා පොළොන්නරුවේ ඉපදිච්ච මිනිසෙක් හැටියට අපි ඉතා ඕනකමින් ඉල්ලනවා
මේ රටේ බෙදුම්වාදී විවස්ථාව මේ රටේ නීතිය බවට පත් කරලා ඒ අපරාධය වෙන්න නම් ඉඩ දෙන්න එපා. ඒ අපරාධය වෙන්න ඉඩ දුන්නොත් ඔබතුමාට ඒ පාප කර්මයෙන් ගැලවෙන්න බෑ කියන එක අපි අනිවාර්යෙන් අවධාරණය කළා කියනවා. ඈ නෑ නෑ මං ආසය ගුරු කියන්නේ වහන් විනාඩි 8 ගරු නියෝජක කතානායක මොකද දිවාහරය සඳහා විනාඩි 7ම ආරක් හොඳයි ගරු නියෝජක කතානායක තුමනි එක්සත් ජාතික පක්ෂයේ මේ රටට ආදරයක් නැති උදවියට අපි මේ සත්භාවයෙන් මේ රටත් ජාතියක් ගැන හිතලා කරන කතන්දර තේරුම් ගන්න බෑ උන්නෑලට එතකොට නලියනවා ඒක වෙන කතාවක් අපි මේ විවස්ථාව ගැන අපේ තියෙන මතය කියන්න අපි උතුම හම්බ වෙන්නත් ගියා ගිහිල්ලා අපේ කරුණුත් කිව්වා අපිට මේ රටයි ජාතියත් එක්ක තියෙන ගනුදෙනුවේදී අපිට ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් අගමැතිතුමා කියනවා නම් විවස්ථාව ගැන කතා කරන්න මං ලෑස්තියි කියලා ඒත් අපිට කතා කරන්න පුළුවන් ඒකදී අපි අගමැතිතුමා ගැන තියෙන දේශපාලන නිර්වචනේ අපිට අදාළ වෙන්නේ නැහැ ජනාධිපතිතුමා ගැන තියෙන දේශපාලන නිර්වචනේ අදාළ වෙන්නේ නැහැ ඔය විවස්ථාව ගැනලා මේ රට බෙදුවොත් ඒක පරිප්පුව කන්නේ පක්ෂ විපක්ෂ අපි ඔක්කොම අපේ දරුවෝ ඒ නිසා ඒ පාප කර්මෙන් ගලව ගන්න පුළුවන් නම් ඒකට ඕන කෙනෙක් හම්බෙන්න අපි ලෑස්තියි කතා කරන්න ලෑස්තියි ඕන කෙනෙක්ගෙන් ඉල්ලීම කරන්න ලෑස්ති. ඒක අපේ තියෙන මනස ඒක තමුන්වන්සට තේරුම් ගන්න බැරි එක ගැන අපිට කනගාටුයි. ගරු නියෝජ කතානායකතුමනි අපි ජාතියක් හැටියට හිතමු. අපි අනාගතයේ මේ රට යනතන ගැන හිතමු. එහෙම නැතුව කොහෙවත් බලවේගවලට එකඟ වෙච්ච කොන්දේසි අනුව මේ පොළොව බෙදන්න මේ රට ඉරි ගහන්න මේ රටේ ජාතික ආරක්ෂාවත් ජාතික පැවැත්මත් බිලි දෙන්න හදනවා නම් ඒකට ඉඩ දෙන්න අපි ලෑස්ති නැහැ. ඒකට එරෙහිව ඕනෑම ආකාරයකට මේ රටේ ජනතාවත් එක්ක ඒකට එරෙහිව සටන් කරන්න බැඳලා ඉන්නවා අපි. ඒක අපි ස්වේච්ඡාවෙන් පවරගත්තු වගකීමක්. කවුරුවත් අපිට බාර දීපු කොන්ත්‍රාත්තුවක් නෙවෙයි. ඒක નિરાයාසයෙන්ම ස්වේච්ඡාවෙන්ම අපි අපේ හදවතට බාරගත්තු වගකීමක්. ඒ නිසායි අපි මේ අනුතුරු ඇගවීම කරන්නේ. නැවතත් ඒ බව අවධාරණය කරමින් අපේ මාතෘභූමියේ ජාතික ආරක්ෂාවත් ජාතික පැවැත්මත් ඒකීය පැවැත්මත් නවට ඒකීය නෙවෙයි ව්‍යුහාත්මකව සැබෑ ලෙසම ඒකීය පැවැත්මත් ආරක්ෂා කර දීමේ වගකීම අපි කාටත් තියෙනවා. ඒක ආරක්ෂක ඇමතිතුමා හැටියට ජනාධිපතිතුමා හැටියට ජනාධිපතිතුමාටත් තියෙනවා. අගමැතිතුමා හැටියට අගමැතිතුමාටත් තියෙනවා. මන්ත්‍රීවරු කැබිනට් ඇමතිවරු හැටියට තමුන්නාසලට තියෙනවා. මන්ත්‍රීවරු හැටියට අපටත් තිබෙනවා. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ඒ වගකීම තියෙනවා. ඒ වගකීමෙන් ගැලවෙන්න අපි කාටවත් බෑ. ඒ වගකීමෙන් ගැලවුණාට ජයවර්ධන මහත්තයා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනකොට ගහපු සක්ක ගල් ටික තමයි දැන් මේ බෑන ගලවන්න හදන්නේ. විජේවර්ධන પરම්පරාවේ රුවන් විජේවර්ධන මන්ත්‍රීතුමනි බෑන ගලවන්න හදන්නේ ජයවර්ධන මාමා ගහපු සක්ක ගල් ටික ආණ්ඩුකාරයාගේ බලය බෙලහීන කරාම අන්න ගැලවුව එක සක්ක ගලක්. සමගාමී ලයිස්තු අයින් කරන බලතල එහෙට දුන්න මන්න ගැලුව තව සක්ක ගලක්. පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්න හතරවෙනි ව්‍යවස්ථාවේ විධායකයටයි පාර්ලිමේන්තුවටයි තියෙන බලය පළාත් ආණ්ඩුවට දුන්නොත් අන්න ගැලුව තව සක්ක ගලක්. මේ සක්ක ගල් දෙක තුන ගැලුවට පස්සේ කැටලෝනියා ආදර්ශයට අනුව ඉතුරු ටික වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒ නිසා ජයවර්ධන මාම කරපු දේවත් අඩු ගානේ බෑනට අහන්න කියන්නේ. අඩු ගානේ මාම හිටපු තැනවත් ඉන්න කියන්නේ. මේ බෑන හදන්නේ මාමත් කර නරක නොකරපු දෙයක් කරන්න. මාමත් නොකරපු දෙයක් කරනවා නම් මේ මොන බෑනෙද්ද? මේ මොන බෑනෙද්ද? එහෙම බෑනෙක්ට මේ රටේ ඉරණම තීන්දුව කරන්න ඉඩ දීලා බලන් ඉන්න එකද අපේ යුතුකම? එහෙන් මහා බැංකුවටත් වැඩේ දෙනවා, මෙහෙන් රටටත් වැඩේ දෙනවා. දෙයනේ සබහදාම පොළො මහා පොළොව මේවා ඌරයිද? මේ මහා සංගරත්නයට එහෙන් නිකරු කරනවා. මම දැක්ක අපේ රංජන් රාමනායක මහත්තයා, ඔබතුමා මං හිතන්නේ කතෝලික බැතිමතෙක්. ඔබතුමාත් BMW මොකද්ද මුදලාලිලා ජීවර ධාරින් මේ රටේ මහා සංගරත්නය කියන්නේ මේ රටේ සભ્યත්වයේ මුදුමුල. තමුන්වංශට ඒක තේරෙන්නේ නැත්නම් මං කනගාට වෙනවා. මහා සංගරත්නය තමයි මේ රටේ ශිෂ්ටාචාරය හැදුවේ. මහා සංගරත්නය තමයි මේ රටේ සભ્યත්වය හැදුවේ. ඒ නිසා තමයි රජු මහා සංගරුවන්ට වඳින්නේ. රජුට වඳින්නේ නැහැ මහා සංගරුවන. ඒ නිසා ඒ රජු මහා සංගරුවන්ට වඳින්නේ. ඒ සભ્યත්වය රකින්න මහා සංගරුවනට තමුන්වංශලා මේ රටේ පාලකයෝ හැටියට ගරහනවනම් අයුතු වචන වලින් වැරදි දෝෂාරෝපණය කරනවනම් ඒ ගහන්නේ මේ මුදුන් මුලට. අන්‍ය ආගමිකයන්ට අන්‍ය ජාතිකයන්ට මේ රටේ සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් උනේ දියුණු සભ્યත්වය නිසා. දනදා හාමුදුරුවෝ ඉදිරිපිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙනම කතෝලික දේවස්ථානයක් ඉදි කරලා ගියාට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ගියාට පස්සේ ඒ දේවස්ථානේ ගල් මුල් ගහලා විනාශ කරන්න කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි මගේ නම සඳහන් වුණා. මම විමල් විරෝස් මහත්මයාට ගරු කරනවා. එතුමා බැලුම් කර
වංචනිකයන් ගැන කරපු හෙළිදරව්වට. මොකද මාතින් ඒ සටනේදී. එතුමාට එතුමා මගේ එතුමා කිව්වත් ගරු නියෝජ කතානායකතුමනි ගැන ඇදගෙන මගේ මට මගේ වෙලාවට කිව්වා. මම කිසිම තැනක ගරුතර මහා සංඝරත්නයට දොසක් කිව්වේ නැහැ. මා කිව්වේ බුද්ධ රකිත වගේ අය හිටියා, සෝමාරම වගේ අය හිටියා, SWRD බණ්ඩාරනායක මරපොලිය ඒ අය චීවරධාරියෝ. මම තාමත් කියනවා අදත් ඉන්නවා BMW හාමුදුරුවෝ තාම ඉන්නවා. අර අර නියෝජ කතානායකතුමා ගරු නියෝජ කතානායකතුමනි ඒ නිසා අපි ඉතාල ඕනගම ගිල්ලන රන්දෙන් මන්දතුමා මයික් එක නැහැ නිකන් බුරුරු කෑ ගන්න එපා. ගරු නියෝජ කතානායකතුමනි මම ඔබතුමාට ඔබතුමාත් එක්ක වාදයකට පැටලෙන්නේ නැහැ. මේ රටේ සભ્યත්වයේ මුදුන් මුල මොකද්ද කියලා තීරණය කරන්න අපිට බෑ. භික්ෂුන් වහන්සේගේ ප්‍රමිතිය තීරණය කරන්න අපිට බෑ. භික්ෂුන් වහන්සේගේ ගුණාගුණ තීරණය කරන්න ඒකට අපි උචිත නැහැ. ඒක සංඝ සමාජයේ මේකට තියෙන ක්‍රමවේද. අපිට බෑ සාමණේර කවුද මහානායක කවුද කියලා අපිට තීරණය කරන්න බෑ. ඒක සංඝ සමාජයේම තියෙන ඒ ක්‍රමවේද. රහත් හාමුදුරුවෝ කවුද මුගුණ හාමුදුරුවෝ කවුද කියලා අපිට තීරණය කරන්න බෑ. අපිට එහෙම ලේබල් ගහන්න බෑ. කරුණාකරලා මේ රටේ ඉතිහාසයේ සભ્યත්වය තේරුම් ගන්න. ඒ සભ્યත්වය තේරුම් ගන්න කටයුතු කරන්න. ඒක ඉතා වැදගත්. අර ඉන්නේ මේ බෞද්ධ මහා සම්මේලනේ සභාපතිතුමියගේ පුතා. තුමා මූලාසනයේ ඉන්නෝ නම් පාර්ලිමේන්තුවේ අපිට පුළුවන් මේ රටේ මහා සංගරුවන්ට ගරහන්න. මෙරටේ මහා සංගරුවන්ට අන්නර්ථ නාම වලින් ගරහන්න. රජයේ රූපවාහිනිය මැදකොට අබේතිස්ස හාමුදුරන්ට කොච්චර විවේචන කරලා පහර දුන්නද පහුගිය කාලේ. ආණ්ඩුවේ රූපවාහිනිය ඒ ගැරහිල්ල ඇතුලේ තියෙන වෙන මොකක්වත් නෙමෙයි. බෙදන මේ රට බෙදන විවස්ථාව ගේනකොට මහා සංගරුවන ඊට එරෙහිව එනකොට ත්‍රිනිකායක මහානායක හාමුදුරන් ඒකට විරුද්ධව පෙළ ගැහෙනකොට ආන්න බුද්ධ චීවරයට සමාජයේ නැගිට්ටවන්න තියෙන බලය නැති කරන්න ඕන. ඒකට එක එක්කෙනා ලව්ව විහිළුතහළු කරනවා. හාමුදුරුවන්ට විහිළුතහළු කරනවා. මම කියන්නේ ඉතා සංවේදී වෙන මට අයිතියක් නැහැ කිතුණු පූජකතුමෙකුගේ ගුණාගුණ කියන්නේ. මට අයිතියක් නැහැ කිතුණු පූජකතුමෙකුට ගරහන්. මම බෞද්ධයෙක් හින්දා. ඒ නිසා තමුන්වහන්සේ කතෝලිකෙක්. තමුන්වහන්සේට කිසිම අයිතියක් නැහැ අන්‍ය ආගමික සංස්ථාවක භික්ෂුන් වහන්සේලා කෙරෙහි තමුන්වහන්සේලාගේ නිර්වචන දෙන්න අයිතියක් නැහැ. ඒ අඩු ගන්න ඒ සදාචාරයවත් රකින්න. ඒ සදාචාරයවත් රකින්න. ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි මේ මෙන්න මේ වැටෙමින් තිබෙන හැම පැත්තකින්ම ඇද වැටෙමින් තිබෙන මේ රට මේ ඉරණමෙන් ගොඩනැගීම සඳහා අපි අපට කළ හැකි උපරිම කාර්යභාරය ඉටු කරන බව අවධාරණය කරමින් මමගේ වචන ස්වල්පව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.